හදන්න පුළුවන්. පළවෙනි එක තමයි රනිල් වික්‍රමසිංහ කියනවා. හරි. රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආපුවාම හරි ඔමින්ද තල්ලු කරන්න එපා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රනිල් වික්‍රමසිංහ කියන්නේ අපි ආපුවම යනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම් අස්සම් කරලා තියෙන රනිල් එක්ක නෙවෙයි රටත් එක්ක. එයාට උනා බය හදලා තියාගන්න අපි පොඩි කාලේ නේද හබුන් කටක් ආවේ නැත්තම් බිල්ලු අරන් යනවා කිව්වා වගේ වැඩක්. You're watching the Life Traveler channel. 21 ඡන්දෙට මොකද්ද කරන්න? පරණ පාරෙම යනවද අලුත් පාරක් තෝරගන්නවද? එකනේ පරණ ගමන වෙනස් කරනවා. වෙනස් කරලා අලුත් පාරක් තෝරගන්නවා. ඇයි? හරියට කියන්න ඕන. නෑ අපි අනිවාර්යෙන් පැරණි දේශපාලන ගමන් මඟ වෙනස් කරලා නව ගමනකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. ඒක කරන්න පුළුවන්. හරිද? මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් මීට කලිනුත් ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න නායකයෝ ගේන්න නායකයෝ මාරු කරන්න ඡන්දෙ දීලා තියෙනවා. ඒ හැම වෙලාවකම ආණ්ඩුවක් හදනකොට පොදු ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් තිබුණා. මේ රට හදයි, මේ රට වෙනස් කරයි, මේ රට ලෝකයේ ඉතාමත් ගෞරවයට පාත්‍ර වෙන රාජ්‍ය බවට පත් කරයි කියලා. හැබැයි අවසන් ප්‍රතිඵලය මොකද්ද සිදු වී තිබෙන්නේ? ලෝක ඉදිරියේ බාල්දු වෙච්ච රටක්, පිළිගන්නේ නැති රටක්, ලෝකෙන් කිසිදු ණයක් ගන්න බැරි රටක්, ගත්තු ණයක් ගෙවා ගන්න බැරි රටක්, අපරාධ වලින් ගහන වුණු රටක්, කාන්තාවට දරුවට රැකවරණ නැති රටක්, සෞඛ්‍ය පද්ධතිය කඩා වැටුණු රටක්, දරුවන්ට ඉගැන්වීම දෙමව්පියන්ගේ බරක් බවට පත්වුණු රටක්, ව්‍යාපාරවල නේද ආදායම් මාර්ග අඩු වුණු රටක්, ත්‍රීවිල් රියදුරට හයර් නැති රටක් බවට පත් වෙලා තිබෙනවා නේද? ඇති තරමට විය හැකි හැම පැත්තෙම විනාශයක් සිදු වී තිබෙනවා. දැන් අපිට මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තෝරාගන්න පාරවල් දෙකක් තියෙනවා. ඒ විනාශය කරන ලද ඒ කණ්ඩායම තෝරාගත්තු පාරේ ඕන්නයි යන්න පුළුවන් තවසරයක් නේද? එහෙම නැත්තම් අලුතෙන් හිතලා බලලා ඒ පරණ පාර අත්තරලා නව දේශපාලන ගමනකට පරිවර්තනය කරන පාර ජාතික ජනබලවේගයේ පාර තෝරාගන්න ඕනකම තිබුණා. ඇයි? අපිට මේ රට හදන්න ඕන. මේ රටේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් අපි අරන් දෙන්න ඕන. විශේෂයෙන්ම මේ නාගරික ජනතාව ඔවුන්ටම වූ ප්‍රශ්න කීපයක පෙළෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාව විශාල දුප්පත්භාවයක පෙළෙනවා. එනිසා අපි නාගරික ග්‍රාමීය ભેදකින් තොරව මේ ජීවිතයේ අහිමි වී තිබෙන පුරවැසියන්ට මේට වඩා හොඳ ජීවිතයක් අරන් දෙන්න ඕන. කරන්න පුළුවන් රටක් මේ. අපි එකින් එක පටන් ගන්න මේ රට හදන්න. හරි. මම මේවා කිව්වට මේවා අනුපිළිවෙලට නෙවෙයි සිද්ධ වෙන්නේ, මේවා ඔක්කොම එකට වෙනවා. නමුත් කියන්න වෙන්නේ අනුපිළිවෙලටනේ නේද? එක, මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා හොරකම, නාස්තිය, දූෂණය නැති ආණ්ඩුවක්. ඕනද නැද්ද? මොකද කියන්නේ? රටක දූෂණය, වංචාව ඒ රට වෙලාගෙන තියෙනවා නම් ඒ රට ඉස්සරහට යන්නේ නෑ. පාරක් හදන්න ලක්ෂ 100ක් වෙන් කරපුවාම පාරට එන්නේ ලක්ෂ 30යි නම් ඒ පාර අවුරුද්දෙන් දෙකෙන් කැඩෙනවා. එහෙමද? ඒ වගේම එනිසා සංවර්ධනය කරන්න බෑ හොරකම් කර කර. සෞඛ්‍ය සේවය නංවන්න පුළුවන් ද හොරකම් කර කර? දැන් තමුන්වහන්සේලා දන්නවා පහුගිය කාලේ නේද අපේ රටේ බෙහෙත් වලට වස මිශ්‍ර කරා. සාමාන්‍යයෙන් අපේ රටේ තිබුණු සංස්කෘතිය අනුව කනබන දේවල් වලට වස
මිශ්‍ර කරන්න ඇති ජාතියක්. හැබැයි සිද්ධ වුණේ මොකක්ද? දෙන බෙහෙත්වලට නේද වස මිශ්‍ර කරනවා. සාමාන්‍ය පුරවැසියෙක් ඉස්පිරිතාලට ගිහිල්ලා ලෙඩක් හැදුනාම ඉන්ජෙක්ෂන් එකක් ගහ ගන්නවා. හැබැයි පස්සේ ලිදරව් වෙනවා. ඉන්ජෙක්ෂන් එක කෙහෙලිය බ්‍රෑන්ඩ් නේද? කෙහෙලිය ලකුණ දරන ඉන්ජෙක්ෂන්. තියෙන්නේ මොනවද? බෙහෙත් නෙවෙයි වතුර. මොකද ඒ දේශපාලකයන්ට කරන්න ඕන? එනිසා අපේ රටේ බෙහෙත් හේත් වලින් හොරකම් කරපු මිනිස්සු හදයිද රටක්? ඔගොල්ලෝ දකින්න නැති බාගෙට ඇස් කෙවෙනවා කියලා ඉස්පිරිතාල ගියාට පස්සේ ඉස්පිරිතාලෙන් දාපු බෙහෙතින් ජීවිතාන්ත දක්වා තමගේ ඇස් දෙක අන්ධ වුණා. මන්දක කෙහෙලිය කියනවා ඒ අයට වන්දි දෙනවා කියලා ඒ කාලේ. මම ඔබෙන් අහනවා, පෙනෙමින් තිබුණු ඇස් දෙක අන්ධ කරාට පස්සේ මොන වන්දියද දෙන්න පුළුවන් ඒකට? ඒ කියන්නේ මොකද්ද? රටක සෞඛ්‍ය සේවය හදන්න බෑ හොරකම් තියාගෙන. රටක ආයෝජකයෝ ඉන්නේ නැහැ හොරකම් තියාගෙන. මතක තියාගන්න, මොන ආයෝජකයද ඉන්නේ රටට? 1978 ඉඳන් 2022 දක්වා මුළු අවුරුදු 44ටම විදේශ ආයෝජන ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 22යි. ගිය අවුරුදු විතරක් වියට්නාමයට ඩොලර් බිලියන 23යි. අපිට අවුරුදු 44කටම ඩොලර් බිලියන 22යි. වියට්නාමයට එක අවුරුද්දකට ඩොලර් බිලියන 23යි. මොන සුද්දද ඉන්නේ මේ ඉන්න කැත ඇමතියට පගා දෙන්න? ඉන්නේ. එනිසා මොකද කරන්න ඕන? මේ රට හදන්න නම් පළමු කොටම වංචාව දූෂණය නාස්තියෙන් තොර රටක් ජාතික ජන බලවේගය අපි එක හදනවා. ඔබට වංචාව අවශ්‍යම නම් හොරකම නාස්තිය තියෙන රටක් ඕන නම් අන්න තෝරාගන්න ඉන්න සජිත්ව ඕන කතරයක් ගන්න නේද? හොරකම් කරන්න නැති ආණ්ඩුවක් නැති එක අප්සෙට් වගේ නම් එහෙම හිතනවා නම් දෙන්න ඡන්දය ඒගොල්ලන්. හැබැයි හොරකම නතර කරන්න ඕන ආණ්ඩුවක් හදන්න ඕන නම් ජාතික ජන බලවේගය අපිට දෙන්න, අපි මේ වැඩේ කරනවා. ඒ විතරක් නෙවෙයි, හොරකම විතරද? හොරකම් කරපු එක නතර කරනවා විතරක් නෙවෙයි, හොරකම් කරපු ධනය යලි පවර ගන්නවා. හොරකම් කරපු අයට දඬුවම් දෙනවා. කරන්න ඕනේ නැද්ද? ඕනේ නැද්ද? හැබැයි මේක කවදා ඉඳන් බලාපොරොත්තු වුණාද? 2015 මෛත්‍රීපාල සිරිසේන කිව්වා එයාපෝර්ට් එක වහනවා, කිව්වා රාජපක්ෂලාට දඬුවම් දෙන්න. හැබැයි අවුරුදු 3යි ගියේ, ඒ මෛත්‍රීපාල සිරිසේන ඒ රාජපක්ෂට අගමැතිකම දුන්නා. ආවේ දඬුවම් දෙන්න, අවසන් කරේ අගමැතිකම දීලා. ඊළඟ 2019 ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙනකොට බොහෝ අය කිව්වා මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහබැංකු හොරා කාලා තියෙන්නේ, මේ මහබැංකු හොරාට දඬුවම් දෙන්න, ඡන්දය දෙන්න කිව්වා ගෝඨාභයට. ඡන්දය දුන්නා. අවුරුදු 2.5යි ගියේ, ගෝඨාභය ගෙදර ගියා, අර බැංකු හොරා කියපු රනිල් ජනාධිපති වුණා. හොඳ දඬුවම නේද? එනිසා මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්නත්, වංචා කරන ලද දූෂණය කරලා දේපල පවර ගැනීමේ තුවමනාවක් තියෙනවා. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු ඒ උවමනාව ඉටු කරන ආණ්ඩුව අපි ඒ වැඩේ කරනවා. සැකත්තිනේ කරන්න ඕන නැද්ද? වැඩේ කරනවා. ඊළඟ අපේ රටේ නීතිය තියෙන රටක් ඕන. ලෝකේ දියුණු වෙච්ච හැම රටකම ඒ රටේ නීති ඉදිරියේ හැමදෙනාම සමානයි. අද අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? නීති ඉදිරියේ හැමදෙනාම සමාන නැහැ. බලය තියෙන කෙනාට එක නීතියක්, දුප්පත් කෙනාට තව නීතියක් නේද? බලය නැති කෙනාට තව නීතියක්. එහෙම ලෝක රටවල් දියුණු වෙන්නේ නැහැ. ලෝක රටවල් දියුණු වෙනා නම් මොකද වෙන්න ඕන? නීති ඉදිරියේ හැමදෙනාම සමාන වෙන්න ඕන. අපේ රට මේ කඩා වැටීමේ ප්‍රධාන සාධකය තමයි නීති ඉදිරියේ හැමදෙනාම සමාන නැහැ. සමහර විට සිංහල දෙමළ මුස්ලිම් අනුව නීතිය ක්‍රියාත්මක වෙනවා. අදහන ආගම අනුව නීතිය ක්‍රියාත්මක වෙනවා.
දුප්පත්ද පෝසත් දනුව නීතිය ක්‍රියාත්මක වෙනවා. බලය තියෙනවද බලය නැද්ද කියන සාධක අනුව නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම දියුණු වෙච්ච රටවල් නැහැ. දියුණු වෙච්ච හැම රටකම නීතිය ඉදිරි හැවමු දෙනාම සමානයි. අපි හදනවා එම රටක්. අපේ රටේ නීතිය ඉදිරි හැම දෙනාම සමාන නම් අද මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්න ඕන පාර්ලිමේන්තුවේ නෙවෙයි ඇතුලේ. මතක තියාගන්න පාර්ලිමේන්තුවේ ඇතුලේ නෙවෙයි හොඳයි. හරිද? එහෙම නෙවෙයි. මේ නීති ඉදිරි සමාන නම් නීති ඉදිරි සමාන නැතුව අපේ රටේ පාතාලය අපේ රටේ කුඩු වසංගතය ඉවත් කළ හැකිද? බැ. අපේ රටේ මේ පාතාලය කුඩු කියන එක මේක සංවිධානාත්මක අපරාධ කල්ලිද? ඉස්සර 1980ට කලින් අපේ රටේ අපරාධ තිබ්බා. කාට හරි කේන්තියක් ගියොත් එයාම පීයක් හොයාගෙන එයාම ගිහිල්ලා ඇනලා එයාම එයා ඝාතනය කරලා එයා හැංගිනව. කාට හරි වෛරයක් පිරිමා ගන්න වුණොත් එයාම තුවක්කුවක් හොයාගෙන එයාම ගිහිල්ලා එයාම වෙඩි තියලා හැංගිනව. ඒ අපරාධ. හැබැයි දැන් කොහොමද වෙන්නේ? ඩුබායි ඉඳන් මේ මිනිහ මරනවා. පොලිසිය මහතුරුත් කැඳවලා කියන මාධ්‍ය සාකච්ඡාවක් ඩුබායි වල තමයි මේ සැලසුම කරේ. ඉතින් ඩුබායි වල සැලසුම් කරලා මෙහෙ ඝාතනය කරනවා. ඊට පස්සේ කියනවා හිරේ ඉඳන් එළිය කුඩු බිස්නස් කරනවා. හිරේ ඉඳන් තමයි කුඩු බිස්නස් එක මෙහෙවන්නේ. ඒ කියන්නේ මොකද්ද? අද අපේ රටේ තියෙන සංවිධානාත්මක අපරාධ. සංවිධානාත්මකයි මේක. එහෙම අපේ රටේ 80ට කලින් තිබෙන්නේ. අද මේ කුඩු වසංගත නිසා කොච්චර අපේ පවුල් විනාශ වෙමින් තිබෙනවද? දරුවා ඉපදෙනකොට සතුටින් හිටපු අම්මා තාත්තා දරුවා කුඩු වලට බැහි වෙලා දරුවා ඉපදිච්ච එක හෙණයක් බවට කල්පනා කරන අම්මා තාත්තා මුළු ගෙදරම ඉවරයි. අසල්වැසි ගෙවලුත් ඉවරයි. නතර කරන්න ඕනේ නැද්ද මේක? නතර කරන්න ඕන. මේ වර්ධුනේ නිකන් නෙවෙයි. මේ වර්ධුනේ කොහොමද? මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ගොඩනැගුවේ දේශපාලකයෝ. ඔයගොල්ලෝ දන්නවා ගෝනවල සුනිල් කාන්තාව දූෂණය කළා හිරියට ගියා. මොකද කරේ ජේ.ආර්. ජයවර්ධන? ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමාව දීලා සාමදාන විනිශ්චකාරක පුදුන්නා. පොත්වල ලියවිලා තිනවා හිරෙන් නිදාසලා ගෝනවල සුනිල් අද කැලණියට ආවේ ඇතා පිට. එහෙමයි මේ රට රනිල්ගේ ගෝලයා. ඒගොල්ල තමයි මේ සංවිධානත් අපරාධ කලි පෝෂණය කරේ. ඊට පස්සේ ජේ ආර් ප්‍රේමදාස ජනාධිපති වුණා. එයා මොකද කරේ? සොත්ති උපාලි එයාගේ කෘත්‍යාධිකාරි මණ්ඩලේ තියාගත්තා. එක්සත් ජාතික පක්ෂයයට ආසන සංවිධායකකමක් ඕන නම් සොත්ති උපාලිට කතා කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂයයට ප්‍රේමදාසගෙන් ඇමතිකමක් ඕන නම් කතා කරන්න ඕන සොත්ති උපාලිට. ආණ්ඩු මෙහෙවේ සොත්ති උපාලිලා කොන්ත්‍රාත්තුන සොත්ති උපාලිලා. එහෙමයි මේ සංවිධානත් අපරාධ කල්ලි වර්ධනය වුණේ. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංගාව එයා ගත්ත ළඟට කවුද? බැද්දගානේ සංජීව. ඉතින් ජනාධිපතිරු යටතේනේ මේ පාතාලේ වර්ධනය වුණේ. මතකද යක? මම දන්නවා ඒ කාලේ පොලිසිය මහත්තයෙකුට තාන්සර් එකක් ඕන වුණාම චන්ද්‍රිකාගේ කාලේ කතා කරන්න ඕන බැද්දගානේ සංජීවට. පොලිසිය උසස් වීමක් ඕන වුණාම කතා කරන්න ඕන බැද්දගානේ සංජීවට. එනිසා මේ පාතාලය නිකං වර්ධනය වුණ එකක් නෙවෙයි. ජනාධිපතිවරුන්ගේ යටතේ පාතාලේ වර්ධනය වුණේ අපේ රටේ. සූර්යවේ වම්බොට්ටා බෙලියත්තේ චණ්ඩිමල්ලි කා යටතේද? මහින්ද රාජපක්ෂ. මේමයි පාතාලේ වර්ධනය වුණේ. ජූලම්පිටිය අමරේ මංගව ඡායාරූප තියෙනවා. ජූලම්පිටිය අමරේ නාමල් කතා කරනකොට ජූලම්පිටිය අමරේ ආරක්ෂාව දෙනවා. එහෙමයි මේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි වර්ධනය වුණේ. එනිසා මේ පිටිපස දේශපාලන තියෙනවා. දේශපාලන තියෙනවා. කඩුවෙල වසන්ත හිටියේ රත්නපුරේ ඇමතිනියගේ ගෙදර. මේක ඉතිහාසය. එනිසා මොකද්ද වෙලා තියෙන්නේ? අපේ රටේ මේ අපරාධ කල්ලි මේ කුඩු දේශපාලකයන්ගේ රැකවරණ යටතේ වර්ධනය වුණේ. මේ ඇතුලේ දේශපාලන වලල්ලක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා. අපේ රටේ 84,000ක් වන පොලිසිය ඉන්නවා. මේ පොලිසිය ගොඩක් මහත්තුරු ඉතාමත් උවමනාවෙන් මේක මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරනවා. හැබැයි මේ 84,000 ඇතුලේ 7-8 දිනක් ඉන්නවා. මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධයි. හරිද? එනිසා පොලිසියට කුඩු විකුණනවා කියලා පැමිණිලා ආපුවාම නේද පොලිසියෙන් පැමිණ දාපු කෙනාගේ නම දිනනවා.
බීම වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ජාවාරම්කාර ව්‍යාපාරිකු ටිකක් ඉන්නවා මේ කුඩු ව්‍යාපාරය ඇතුලේ. ඒ නිසා මේ කුඩු පාතාලේ සංවිධානාත්මක අපරාධ කල්ලි කියන්නේ සංවිධානාත්මක සලස්ම. අපේ රටේ කවර හෝ පුරවැසියෙක් මේ පාතාලේ ගොදුර බවට පත්විය යුතුද? අපේ කවර හෝ දරුවෙක් මේ කුඩුවල ගොදුර බවට පත්විය යුතුද? ඒක එක පවුලක එක දරුවෙකුටවත් වෙන්න ඕනේ. මතක තියාගන්න, ඒක මර්ධනය කරන ආණ්ඩුවක් ඕනේ නැද්ද? ඕනේ නැද්ද? අන්න ඒ වැඩේ ජාතික ජන බලවේග ආණ්ඩුව අපි කරනවා. අපි ඔය කිසිවෙකුට මතක තියාගන්න, අපි පොඩි මිනිස්සු. ඒක වෙනම කතාවක්. හැබැයි අපි ඔය කිසි කෙනෙකුට ණයත් නැහැ, බයත් නැහැ මේ වැඩේ කරනවා. හරිද? පොලිසිය මහතුරුන්ට දේශපාලනයෙන් තොරව තමන්ගේ වැඩේ කරන්න අපි අවකාශය හදනවා. අපි නායකත්වය දෙන්නා. ඔබ ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, තරුවේ ගෞරවය, පටියේ ගෞරවය, තනතුරේ ගෞරවය එක්ක මේ වැඩේ කරන්න සහාය දෙන්න අපි එකතු වෙලා මේව සුද්ධ කරලා දානවා කුඩු වලින් ශ්‍රී ලංකාව. නීතියක් තියෙන රටක් ඕන දියුණු කරන්න. ඊළඟ අපේ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න දමාරු නාගරික ජනතාවට. තමන්ගේ පඩිය වැඩි උනේ නැහැ. පඩිය ඒ ගානමයි. තමන්ගේ ව්‍යාපාරේ බිස්නස් එකේ ආදායම වැඩි උනේ නැහැ. ඒක ඒ ගානමයි. හැබැයි වියදම වැඩි වුණා. පඩිය එකතන වියදම වැඩි වුණා. කඩේ බිස්නස් එක එකතන වියදම වැඩි වුණා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ගොඩක් නාගරික ජනතාව අද විශාල වියදම් නේද දරා ගන්න බැරි වියදමකට හිර වෙලා තියෙනවා. ලයිට් බිල ගෙවන්නේ කොහොමද? ආහාර ටික ගන්න කොහොමද? ට්‍රිප් එකක් යන්නේ කොහොමද? වාහනේ තෙල් ටික ගහගන්නේ කොහොමද? මේ අදි ප්‍රශ්න ගණනාවක් ඉන්නවා. රටක් හදලා වැඩක් නැහැ. ජනතාව පීඩාවේ තියාගෙන අපි පියවරෙන් පියවර රට හදනවා. ඉස්සලම පළමු කොටම ජනතාවට සහන දෙනවා. එක ලයිට් බිල අපි තුනෙන් එකකින් අඩු කරනවා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත. රුපියල් 3000 බිල 2000 කරන්න පුළුවන්. රුපියල් 9000 බිල 6000 කරන්න පුළුවන්. හොරකම නැති කරලා LNG වලින් ක්‍රියාත්මකට බලාගාර පද්ධතියට පණ දීලා පුනර්ජනනීය බලශක්තියට ඉස්සරහට ගෙනාවොත් තවත් අඩු කරන්න පුළුවන් විදුලි බිල ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් කරනවා. මේ තෙල් මිල අඩු කරන්න පුළුවන්. දරා ගන්න ඕන තෙල් මිලක් නෙවෙයි මේ. මේක ඇතුලේ වංචාව ගැබ් වෙලා තියෙනවා. දූෂණය ගැබ් වෙලා තිබෙනවා. ආණ්ඩුවේ අධික බදු බර ගැබ් වෙලා තියෙනවා. ටික ටික ලිහිල් කරලා වංචාව දූෂණය නැති කරලා තමුන්වාසල තෙල් ටිකත් මේට වඩා අඩු මිලකට දෙන්න ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරනවා. ඊළඟ ආහාර පාන ගන්න විදියක් නැහැ. මේවට ගණන් ලෝකෙ කොහෙවත් ගොඩක් රටවල්වල කනබන දේවල් වලට බදු ගහන්නේ, ඉගෙන ගන්න උපකරණ වලට බදු ගහන්නේ, ලෙඩක් හැදුනාම කරන පරීක්ෂණයට බදු ගහන්නේ. ලංකාවේ 2023 වෙනකම් බදු ගැහුවේ නැහැ. වැට් බද්ද හඳුන්වා දුන්නේ 2003. දැන් 2023 වෙනකම් අවුරුදු 20ක් වැට් බද්ද තිබ්බා. ආහාර පාන වලට ගැහුවේ නැහැ. අධ්‍යාපන උපකරණ වලට ගැහුවේ නැහැ. සෞඛ්‍යන සෞඛ්‍ය උපකරණ වලට ගැහුවේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ 2023 ඉඳන් ආහාර සෞඛ්‍ය අධ්‍යාපනයට බදු ගැහුවා. අපි පළවෙනි අයවැලියකෙනින්ම ඒ බද්ද අයින් කරනවා. මොකද ජනතාවට ජීවත් වෙන්න බැරුව රටක් හදනවා ගැන පම්පෝරි ගහලා වැඩක් නැහැ. ජනතාවට කණ්ඩ නැතුව එදිනදා ජීවිතය ගත කරගන්න නැතුව නේද? ගෙදර ලයිට් එක තිබ්බට ලයිට් එක දාන්න නැතුව, ගෙදර AC එකක් තිබ්බට AC එක දාන්නේ නැතුව මොකටද ජීවිතය? එනිසා අපි සාමාන්‍ය ජනතාවගේ ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට ගේනවා ඉස්සරලම. તો රනිල් වික්‍රමසිංහ කියනවා නෑ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව આવොත් මේක වැටෙනවලු. රනිල් කොහාටද වැටෙන්න තියෙන්නේ? මට අහන්න තියෙන්නේ. ණය ගෙවා ගන්න බැරි රටක්. ණය නොගෙවෙන රටක්. ලෝකෙන් ණයක් දෙන්නේ නැති රටක්. කිසි දෙයක් නිෂ්පාදනය කරන්නේ නැති රටක් කොහාටද වැටෙන්න තියෙන්නේ? 1980 අගභාගේ ලංකාවට ඉන්දියන් හමුදාව ආවා. ඉන්දියන් හමුදාව එනකොට ඒගොල්ලෝ උතුරු නැගෙනහිර හිටියේ. මේ විශාල කතාවක් ගියා ඉන්දියන් හමුදාව සබන් කනවා කියලා. ඇයි ඒ හමුදාව සබන් එකතු? දකුණ කඩෙන් සබන් ගන්නවා. කට්ටිය හිතුවා නාණ්ඩ නම් මෙච්චර සබන් ගන්න විදියක් නැහැ, කනවා ඇති කියලා හිතුවා.
මේ කතාවක් ගේ ඉන්දිය නමුදාව සබන් කනම පොල්තිල් බොනෝ නෑ. ඒ කාලේ ඉන්දියාවේ සබන් නෑ. ඒ හමුදාව මේ හැවිලා සබන් ගන්නවා නිමාඩුවට යනකොට අරගෙන යන්න. මේ අපිට මතක කාලේ 80 අග. අද කොහොමද ඉන්දියාව? හඳට යන ඉන්දියාව. මේ කලාපෙට ඖෂධ හදන ඉන්දියාව. මේ කලාපෙට රෙදිපිලි හදන ඉන්දියාව. මේ කලාපෙට මෝටර රථ හදන ඉන්දියාව. මේ කලාපෙට බීජ හදන ඉන්දියාව. අපි ඇල්පිටියේ ඇඹිලි පිටියේ කඩදාසිකම් වල තිබ්බා. වහලා දැම්මා. කාන්තලේ සීනි සමාගම තිබ්බා. වහලා දැම්මා. වාලත් වෙන කඩදාසිකම් වල තිබ්බා. වහලා දැම්මා. වැලිසර කිරිපිටි කම් වල තිබ්බා. වහලා දැම්මා. ගින්තොට තුනිලෑලි කම් වල තිබ්බා. වහලා දැම්මා. පිළියන්දල පිංගම් කන්දර කම් වල තිබ්බා. වහලා දැම්මා. දන්කොටුවේ පිංගම් කර මාංශාලව තිබ්බා. වහලා දැම්මා. ඇලයපත්තුවේ උළු කම් වල තිබ්බා. වහලා දැම්මා. කංකසන්තුරේ සිමෙන්ති කම් වල තිබ්බා. වහලා දැම්මා. තුල්ලිරිය මත්තේ කොට පූ කොට රෙදි කම් වල තිබ්බා. වහලා දැම්මා. කන්තලේ සීනි ෆැක්ටරිය තිබ්බා. වහලා දැම්මා. ඉන්දියාව ඉන්දියාව හදනවා අපි වහනවා. ඔන්න වැඩි. ඊට පස්සේ මොකද උනේ? ඉන්දියාවෙන් පිටර ගේනවා අපි බදිනවා. ඉන්දියාවෙන් ඇඳුම් ගේනවා අපි අඳිනවා. ඉන්දියාවෙන් බයිසිකල් ගේනවා අපි පදිනවා. ඉන්දියාවෙන් ත්‍රිවිල් ගේනවා අපි දුවනවා. ඉන්දියාවෙන් ලුණු මිරිස් ගේනවා අපි උයනවා. ඉන්දියාවෙන් බෙහෙත් ගේනවා අපි බොනවා. මොකද උනේ? කිසිවක් නිෂ්පාදනය කරන රටක් බවට පත් වුණා. ඇයි ඒ? මේ පාලකයන් වැඩියෙන් කැමති බයින් ඇන්ඩ් සෙලින්. හදන්න කැමති නෑ. ගෙනල්ලා විකුණන එක ලාභයි ඒගොල්ලන්ට. බිත්තරයක් ගෙනකොට රුපියල් 8ක කොමිස් එකක් ගැහුවා බිත්තරයකින්. බිත්තර කෝටියක් ගෙනකොට කෝටි 8ක් ලාභයි. කුකුල් ෆාම් එකක් හදලා බිත්තර හැදුවන ඇමතිට පාඩුයි. ඉන්දේගොල්ල හදනවට වඩා කැමති ගේන්න පොල්තෙල්. අදත් වරායේ තියෙනවා පොල්තෙල් අපනයනය කරන්න හදපු ගබඩා. අපි පොල්තෙල් නිෂ්පාදනය කරලා පිටරට ඇරියා. අදත් ගබඩා ටික තියෙන වරායේ. දැන් අපි ඒකෙන් පිටින් ගෙනලා පොල්තෙල් දැන් ගබඩා කරනවා. අපේ ගබඩාව තිබ්බේ තෙල් පිටරට යවන්න. දැන් ගබඩා තියෙන්නේ ගෙනල්ලා පුරවන්න. ඇයි? ගේන එක ලාභයි නේද? විල්ම මුදලාලිගේ ලාභය. විල්ම මුදලාලි බදු මිල අඩුවේ බද්ද රුපියල් 50 ඉඳන් 725ට අඩු කරා සීනිවල. එක රැයෙන් ආණ්ඩුවට අහිමුණා කීයද? රුපියල් කෝටි 1500යි. ඒක බෙදුන ඇමතිලා අතේ දේශපාලකයෝ අතින්. ගේන එක ලාභයි ඒගොල්ලන්ට. හදනවට හදන එක පාඩුයි ඒගොල්ලන්ට. පොල්තෙල් ගෙනාවා බදු වංචාව කෝටි 350යි. ගේන එක ලාභයි. පාසල නිල ඇඳුම් ගෙනවා චීනින්. බෙදලා දෙනවා කෝටයක දෙන්න ගාන දෙන්න උන ලාභයි. එනිසා කවදාවත් මේ රට නිෂ්පාදන වැඩි කිරීමේ සලස්මක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ හැමදාම කරේ ගේනවා විකුණනවා. ගේන්න ඩොලර් ඕන. ඩොලර් නැති වෙනකොට ණයට අරන් ගිනාවා. ණයට අරන් ගිනාවා. 2020 විතර වෙනකොට ණය දෙන්නටුව ගියා කෙනෙක්. දැන් හදන්නේ නේ ගේන්න ඕන. හැබැයි ගේන්න ඩොලර් නැ ණයට ගත්තා. 2020 වෙනකොට හොඳ ණයකාරයෙක් වුණා. ණය දෙන රටවල් අපිට ණය දෙන්න නැතුව ගියා. ඒතර ගේන්න සල්ලි නැතුව ගියා. කිරිපිටි හිගේ ආවා. ලොකු ලුණි හිගේ ආවා. පරිප්පු හිගේ එන්න පටන් ගත්තා නේද? ඩීසල් හිගේ ආවා. විදුලිය කපන්න පටන් ගත්තා. ඇයි? හදනව නෙවෙයි ගේනවා. ගේන්න සල්ලි නැතුව ගියා. රට වැටුණා. ඕන් රඩින් වැට්ටුව විදිය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඕගොල්ලන්ට තියෙන්නේ මේ වට්ටපු පාර විතරයි. එනිසා මතක තියාගන්න, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තමයි රට හදන පාරට මේ රට අවතීර්ණ කරන්නේ. අපි පෞද්ගලිකව කිසිවෙක් අපි ව්‍යාපාර කරන්න ඉන්නේ. අපි ව්‍යාපාර කරන්න. මම හෝ අපේ ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලවල කිසිවෙක් අපි බිස්නස් කරන්න ඉන්නේ. අපි මොකද කරන්න? ඔයගොල්ලෝ ව්‍යාපාර කරන්න ඕන. අපි උදව් කරන්න. ආණ්ඩුව ඉන්නේ එකට. ආණ්ඩුව ඉන්නේ මොකටද? කර්මාන්තකරව ව්‍යවසායකය ව්‍යාපාර කරන්න ඕන. ආණ්ඩුව උදව් කරන්න ඕන. හැබැයි අපේ අත මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුවේ තමයි බිස්නස් කරන්නේ. බාර් දේශපාලකයෝ අතින් නේද?
එක නේද අරක්කු ෆැක්ටරි දෙක. එක අරක්කු ෆැක්ටරියක් ජොන්ස්ටන් නැති, අනිත් අරක්කු ෆැක්ටරිය ලසන්ත වසන්ත ලක්ෂ්මන් පෙරේරා ඇති, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇති. අනිත් අරක්කු ෆැක්ටරිය නේද කවුද රනිල්ගේ යාළුවා ඇලෝසියස් ඇති. අරක්කු ෆැක්ටරි කරන්නේ ඒගොල්ලෝ. බාර කරන්නේ කවුද ඒගොල්ලෝ? නේද කුරුණෑගල බාර වලින් වැඩි ප්‍රමාණයක් ජොන්ස්ටන්ගේ, ඉතුරු ප්‍රමාණය ජයරත්න හේරත්ගේ. බාර කරන්නේ ඒගොල්ලෝ. පෙට්‍රල් සෙට් කරන්නේ ඒවත් ඒගොල්ලෝ. මොනරාගල පෙට්‍රල් සෙට් පහක් තියෙනවා. සුමේදාජී ජයසේන සුමේද සෙට් පෙට්‍රල් සෙට් කරන්නේ ඒගොල්ලෝ. රත්නපුරේ පතල් කපන්නේ ඒගොල්ලෝ. මයිංගනේ ගගේ වැලිකොඩ දාන්නේ දේශපාලකේ. නේද හොඳ සංචාරක ව්‍යාපාරයට යෝග්‍ය තැන්වල හෝටල් දාන්න ඉඩම් අල්ලන්නේ කවුද? දේශපාලකේ. හරිද? අපි ඒව කරන්න ඉන්නේ. ඔගොල්ලෝ බාර් දාන්න අවශ්‍ය තැන්වල, ඔගොල්ලෝ පෙට්‍රල් සෙට් දාන්න අවශ්‍ය තැන්වල, ඔගොල්ලෝ හෝටල් දාන්න අවශ්‍ය තැන්වල ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපි උදව් කරනවා ඔගොල්ලෝ ආර්ථිකය හදන්න. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? හෝටලයක් දාන්න ව්‍යාපාරයක් පටන් ගන්න ඉඩමක් ඕන. ඇමතිට ගාණක් දෙන්න ඕන ඉඩම ගන්න. ඇමතිට ගාණක් දෙන්න ඕන ඉඩම ගන්න. ඔය කුරුණෑගල පැත්තේ නගරාධිපති කෙනෙක් ඉන්නා මිනිහා දැන් ඉඩමක් කට්ටි කරලා විකුණන්න ගිහුවාම එයා අහනවලු ඉස්සලා ඉඩම කොච්චර ලොකුද? අක්කර 5යි. පර්චස් කීය ගානද කඩන්නේ? 10යි. කීය ගානද විකුණන්නේ? ලක්ෂ 20 ගානේ. කට්ටි කීයක් කඩනවද? කඩන ගාන කියනවා. කැල්කියුලේටරේ අරන් ගහලා කියනවලු කොමිස් එක මෙච්චර දීපන් කියලා. ගණන් හදලා ගාන ඉල්ලන්නේ. හරිද? ගණන් හදලා ගාන ඉල්ලන්නේ. ඉතින් කොහෙද කර්මාන්ත දියුණු වෙන්නේ? කොහෙද ව්‍යාපාරික දියුණු වෙන්නේ? අපි ඔබට කියන්නම්, ඔබ ව්‍යාපෘති වාර්තාව හදන්න, ඔබට හෝටලයක් ඉතා හොඳින් කිරීමේ හැකියාව තියෙනවා කියලා ඔබ පෙන්වන්න, ඔබ මුදල් හොයාගන්න ආකාරය පෙන්වන්න, ඔබ හඳුනාගත්තු ඉඩම පෙන්වන්න, අපිට ඇල් වතුරු වීදුරුවක්වත් එපා. අපි ඔබට ඉඩ දෙනවා. ඔබ වැඩේ කරන්න. හැබැයි දීපු කාලට ව්‍යාපෘති ඉවර කරේ නැත්නම් ආපහු ඉඩම දෙන්න පුළුවන් කෙනෙකුට දෙනවා. හොඳ නැද්ද? ඕකයි අපි කරන්නේ. කර්මාන්තකරුවට උදව් කරන්න ඕන, ව්‍යවසායකට උදව් කරන්න ඕන, ආණ්ඩු හදන්න ඒකට. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ කොහොමද? විදුලි බල ඇමති ඒ කාලේ එයා හිතනවා අර සෝලා පව, ඒ කියන්නේ සූර්ය බලයෙන් විදුලි හදන්න පටන් ගත්තාම එයාගේ අස්සන වුණා. ඒතර එයා හිතනවා මොකද්ද? එයා අස්සන ගහන්න ඕන අරයට විදුලි බලය බලාගාරයක් හදන්න. එයා හිතන මම අස්සන ගහපු නිසා තමයි යා බලාගාරය හදන්නේ. මගේ අස්සන නිසා තමයි යා විදුලිය හදන්නේ. මගේ අස්සන නිසා තමයි යා ලාභය ලබන්නේ. එහෙනම් මම අස්සන් කරපු නිසා යා ලාභයක් ලබනවා. මට ඒකෙන් කොටසක් අයිති. ඇමති හිතන්නේ මොකද්ද? තමන්ගේ අස්සන ගහපු නිසා තමයි ලාභය ලබන්නේ. එහෙනම් මට කොටසක් අයිති. මේ හොරකම ඒගොල්ලෝ හිතන්නේ අයිතියක් හැටියට. අස්සනගත්තු ව්‍යාපාරිකයෙක් හිතනවා මොනවා හරි ඉතින් ඇමතුමා අස්සනක් ගහලා දුන්නනේ කීයක් හරි දෙන එක යුතුයකම. වැඩේ කරගන්න කෙනා හිතනවා යුතුයකමක් කියලා, වැඩේට අස්සන් ගන්න ඇමතියා හිතනවා අයිතියක් කියලා. නෑ, පගා දෙන එක යුතුයකමකුත් නෙවෙයි, පගා ගන්න එක අයිතියකුත් නෙවෙයි. ඇමතිපත් වෙන්නේ වැඩේ කරන්න. එයාගේ වගකීම. අන්න එතෙන්ට අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. අපි ව්‍යවසායකට කර්මාන්තකරුවට ඉතාමත් යහපත් පරිසරයක් හදලා දෙනවා. ඕගොල්ලෝ ව්‍යාපාර කරන්න කර්මාන්ත පටන් ගන්න අපි උදව් කරනවා. හැබැයි සාධාරණ බද්දක් හැම නේද කාර්තුවකටම ආණ්ඩුවට දෙන්න. වෙන බදු නේද? නගරාධිපතිට බදු, ප්‍රාදේශ සභා මන්ත්‍රීට බදු, නේද? ඉඩම් අමාත්‍ය සිනිල්දාරියට බදු, ඉඩම් ඇමතිට බදු. ඒ බදු ඔක්කොම නිදාස් කරනවා. ඒ බදු ඔක්කොගෙම නිදාස් කරලා ආණ්ඩුවට නීත්‍යානුකූල බද්ද ගෙවන්න. තමුන්නාසිලා ගෙවන බද්ද හැම සතයක්ම අපි බලාගෙන හැම රුපියලකට මොකද්ද උනේ කියලා අපි පුරවැසියන්ට දැනගන්න දෙන්නම්. අපි SMS පණිවිඩයක් වෙන වර්ෂ අවසානයේදී මෙන්න ඔයාගේ බද්ද, මෙන්න ඔයාගේ බද්දට කරපු වැඩේ කියලා දැනගන්න ඕන. හරිද? එම ආණ්ඩුව හදලා. එතකොට අපේ සංචාර කර්මාන්තේ අපිට වැඩිම සංචාරකයෝ ආවේ 2018 ලක්ෂ 23යි. හැබැයි තායිලන්තේ දෙනවා
ලක්ෂ 380ක්. ආසන වශයෙන් ගත්තොත් මැලේසියාවට යන ලක්ෂ 250ක්. ලංකාවට එන්නේ ලක්ෂ 23යි. මිලියන 2.3යි. අපිට ලක්ෂ 23යි. තායිලන්තෙට ලක්ෂ 380ක් විතර ඉනවා. අපිට ලක්ෂ 3යි. ලක්ෂ 23යි. මැලේසියාවට ලක්ෂ 250ක් විතර ඉනවා. මොකද්ද සංචාර කර්මාන්තය සඳහා අපේ තියෙන අඩුව? අපිට ඉදා හොඳ වෙරළ තීර දෙකක් තියෙනවා. දකුණේ වාරගම් කාලෙට නැගිනිර විවෘත වෙනවා. නැගිනිර වාරගම් කාලෙට දකුණ විවෘත වෙනවා. රට මැද මධ්‍ය කඳුකරයක් තියෙනවා. වැදගත් දේශගුණ කලාපයක් තියෙනවා. ඒ වගේම අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල ප්‍රදේශයේ ඓතිහාසික උරුමයන් තියෙනවා. යාල, මින්නේරිය නේද, මේ ආදී ජෛව විවිධත්වය යුතු වනාන්තර තිබෙනවා. එන්දා සංචාරක සඳහා යෝග්‍ය රටක්. හැබැයි එන්නේ නෑ. එන්නේ නැත්තේයි. මේ එයාපෝර්ට් එක දිහා බලපුවාම එන්න හිතෙන්නේ නෑ. හරිද? මේකයි රට. රටක ඕනෑම රටක ඒ රටට ඇතුල් වෙනකොට මැනෙනවා ඒ රට මොන වගේ එකක්ද කියලා. අපේ රට මැනෙන මැනිල්ල හොඳ නෑ. ඒ විතරක් නෙවෙයි, අපේ රට ගැන ලෝක හැදෙන ප්‍රවෘත්ති හොඳ ප්‍රවෘත්ති නෙමෙයි. රනිල් වික්‍රමසිංහ උසාවියේ නඩු තීන්දුවක් දුන්නා, නඩු තීන්දුව ක්‍රියාත්මක කරන්නේ. ලෝක රටවල් කොහොමද අපේ රට ගැන මනින්නේ? රටේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්නේ නැති ජනාධිපතිවරයෙක්. රටේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඡන්දේ නැතිව කියලා මූලික අයිතිවාසිකම් නඩුවකට වැරදිකරු වුණු කෙනෙක්. එතන කොහොමද හිතෙන්නේ? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදිකරු වෙච්ච අය. ඒව ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල යනවා. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදිකරු වෙලා තියෙන ගාන ඇත්තටම මට මතක නැහැ, එතුමටත් මතක නැතු වෙයි. නේද? ළඟදී කෝටි 10ක වන්දියකුත් ගෙවන්න උනා. ඉතින් ජනාධිපතිවරු උසාවියෙන් දඩ කනවන කවුද මේ රට පිළිගන්නේ? එනිසා කාන්තාවකට රැකවරණ නැත්තම්, දරුවෙකුට ආරක්ෂාව නැත්තම්, කුඩු වලින් වැපිරලා නම්, පාතාලය වර්ධන වෙලා නම්, එන සංචාරකෙකුට නිදාසේ තමගේ කටයුතු කරගන්න නැතුව එහෙන් මෙහෙන් අතපොවන මැදිහත් වෙන සංස්කෘතියක් ඇදලා තියෙනවා. මොන සංචාරකයද එන්නේ? එහෙම සංචාරක ලංකාවට එන්නේ නැහැ, මතක තබා ගන්න. නේද? අර තංගල්ලේ ප්‍රාදේශ සභාව සභාපතිවරයා ආපු සංචාරක තරුණිය දූෂණය කරලා ඝාතනය කරනවා. මොන සුද්ධද එන්නේ? එන්නේ රටවල් වල. ඒ රටේ ප්‍රතිරූපයේ වැදගත්. කවු ඕගොල්ලන්ට එකපාරක් ලෝකේ කොහේ හරි රටකට යන්න හිතුනොත් නේද සෝමාලියාවට යනවා? නෑ, අපේ ඔළුවේ චිත්‍රයක් තියෙනවා. ඉතින් අපේ රටේ චිත්‍රය ඒ වගේ චිත්‍රයක් තමයි හැදෙමින් තියෙන්නේ. දැන් බලන්න, සාමාන්‍යයෙන් ගත්තාම දැන් අපි හම්බෙන්නේ තානාපතිවරු වෙනෝනේ. ওই තානාපතිවරු වෙන්න කලින් අපි Google ගහලා බලනවා එයාගෙනම මොන වගේ කෙනෙක්ද, එයා කොහෙද ඉගෙනගෙන තියෙන්නේ, එයා ඊට කලින් තානාපතිවරුට වැඩ කරේ කොහෙද, ලංකාවට ආවේ කවද්ද, එයා කැමති මොන වගේ දේවල්ද කියලා අපි අධ්‍යයනය කරලා තමයි ඇත්ත එක කතා කරන්න වාඩි වෙන්නේ. දැන් අපේ ඇමතිවරු වෙන රට කවුද? නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංගනෝ එංගලන්තේ නාගරික සංවර්ධන ඇමති හම්බ වෙන්නේ. Google ගහලා බලන ප්‍රසන්න රණතුංග දැන් ගහලා බලන්නකො. ගහපුවා මෙන්න මොකද? අවුරුදු 4කට ඇඟ බැඳලා කෝටි 25ක දඩයක් නියම වෙලා කෝටි 2ක වන්දියක් නියම වෙලා පිළිගනීද රට? සාකච්ඡාවට ආපු යමති පිටිපස්සේ පර්ස් එක දාගෙන ආව නම් ඉස්සරහ සාක්කුට ගන්නවා. යාළුවෝ සූර්ණේ, මේම රටක් පිළිගන්නවද? එනිසා සංචාර කර්මාන්තය අපිට දිනු කරන්න බෑ. අපේ රට පිළිබඳ තියෙන කීර්තිය හොඳ නෑ. ණය ගෙවා ගන්න බැරි රටක්, ණයක් දෙන්න රටක්, අපරාධ වලින් ගහන වෙච්ච රටක්. කවුද එන්නේ? එනිසා අපි මේ රටේ ප්‍රතිරූපය පියවරෙන් පියවර ගොඩනගලා අපි අපේක්ෂා කරන අවුරුදු කීපයක් යනකොට අපේ රටේ සංචාරකයන් ලක්ෂ 40ක් ලංකාවට ගෙනීම සඳහා අපි සලස්ම හදලා තියෙනවා. හරිද? එතකොට අපි එක සලස්ම හදන්න. ඒ සඳහා මැදිහත් වෙන්න. හැබැයි ඔබ හෝටල් හදන්න, මග පෙන්වන්න හදන්න, අවශ්‍ය වෙන හයර් දුවන්න වාහන ගේන්න. ඒක ඕගොල්ලන්ගේ වැඩේ. අපේ වැඩේ මොකද්ද? ඊට අවශ්‍ය වෙන සහාය දෙන එක. අන්න එහෙමයි රටක් ඉස්සරහට යන්නේ. ආණ්ඩුව උදව් කරනවා, කර්මාන්තකරව ව්‍යවසායකය ආර්ථිකය දියුණු කරනවා. ඒකෙන් බදු ලෙස භාණ්ඩාගාරයට සල්ලි එනවා. ඒ සල්ලි පෙරලා පාරවල් ටික හදනවා, වතුර ටික දෙන්න හදනවා, පරිසර පද්ධති හදනවා,
අධ්‍යාපන දියුණු කරනවා, සෞඛ්‍ය දියුණු කරනවා, ප්‍රවාහන පද්ධති දියුණු කරනවා. එතකොට නැවත ව්‍යාපාරිකයට ඒක දියුණු කරන්න අවස්ථාව ලැබෙනවා. එයා නැවත දියුණු කරනවා. මේක චක්‍රයක් වගේ අපේ ආර්ථිකය කරකෙන්න පටන් ගන්නවා. අවුරුදු කීපයක් මේ විදිහට කරකුණොත් ලෝකයේ පොහොසත් රටක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි. ඒ නිසා අපි බලය ඉල්ලන්නේ හුදු නායකයන්ගේ මාරුවකට නෙවෙයි. අපි බලය ඉල්ලන්නේ හුදු ආණ්ඩු මාරුවකට නෙවෙයි. අපි ඉල්ලන්නේ මේ රට හදන්න. හදන්න පුළුවන්. පළවෙනි එක තමයි රනිල් වික්‍රමසිංහ කියනවා. හරි. රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආපුවාම හරියට හරි හරි ඔමින්ද තල්ලු කරන්න එපා. ඒ කියන්නේ මොකද්ද? ඇත්ත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රනිල් වික්‍රමසිංහ කියන්නේ අපි ආපුවම යනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම් අස්සම් කරලා තියෙන රනිල් එක්ක නෙවෙයි රටත් එක්ක. රනිල් එක්ක නේද? රනිල් එක්ක කවුරු හරි කසාදයක් බැන්දනම් නේද? රනිල් එක්ක විතරයි ඒ කසාදේ. මේක තියෙන රනිල් එක්ක නෙවෙයි රටත් එක්ක. ඉතින් රටත් එක්ක මේක තියෙන්නේ. හරිද? ඒ නිසා මොකද කරන්නේ? එහෙම ආණ්ඩු මාරු වුණාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දාලා යනවා කියන රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ඕනක මොකක්ද දන්නවද? එයා හිටියේ නැත්තම් මේ රට වැටෙනවා. එයා හිටියේ නැත්තම් තෙල් පෝලිං ඇති වෙනවා. එයා හිටියේ නැත්තම් ගෑස් පෝලිං ඇති වෙනවා. අර අපි පොඩි කාලේ අපේ අම්මලා අපිට බත් කවනකොට කියනවා, ඔයා මේ බත්කට කෑවේ නැත්තම් බිල් එක ඇවිල්ලා ඔයා අරයි යනවා. රනිල් වික්‍රමසිංහ කියනවා එයා හිටියේ නැත්තම් රට වැටෙනවා. බොරු. හරිද? ඒකයි මම ආරම්භෙදිම කිව්වේ. වටලා තියෙන රනිල්. හරිද? එනිසා මේක වටලා තියෙන රනිල්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දීලා තියෙන ප්‍රධාන කොන්දේසි වල එකක් මොකද්ද? හොරකම නතර කරන්න. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයක් ඇවිල්ලා තන හොරකම් නතර කරන්න කියලා. ඒ එකඟතාවයේ තියද්දි VFS එකට ගහනවා. මේ ගිවිසුම තියද්දි ඒ ගිවිසුම තියද්දි බෙහෙත් වලින් හොරකම් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන කොන්දේසියක් වංචා දූෂණය නතර කිරීම සඳහා නීති සම්පාදනය කරන්න. අපි ඒගොල්ලන් එක්ක කතා කරලා ලෑසි. නීති සම්පාදනය විතරක් නැති දඬුවම් දීම සඳහා ව්‍යුහයක් හදන්න ජාතික ජන බලවේග ආණ්ඩු සූදානම් කියලා. එනිසා මතක තියාගන්න, රනිල් හැම වෙලාවම හදන්නේ බය. එයාට උන බය හදලා තියාගන්න. අපි පොඩි කාලේ නේද හබුන් කටක් කාවේ නැත්තම් බිල්ලු අරන් යනවා කිව්වා වගේ වැඩ ගණන් ගන්න එපා. හරිද? ඊළඟ කට්ටිය කියන්න හදන් තියෙන මොකද්ද? නෑ මොනව වුණත් රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ ගැටයක් ගහයි කියලා ගහන්න බෑ. මම කියන්න, රනිල් වික්‍රමසිංහ මේ ඡන්දෙදි පරදිනවා. පෙරදිලා සාමකාමීව ගෙදර යනවා. මොකද එයා පළවෙනි වතාවට පරදින කෙනා නෙවෙයිනේ. ඇති තරමට පෙරදිලා තියෙනවා. එයාට පරදින එක එහෙම ගානක් නැහැ. හරිද? එයා පරදිනවා යනවා. හැබැයි ජනතාව විතර මොකක් හරි ගැටයක් ගහයිද? මොකවත් ගහන්න බෑ. ඡන්ද ව්‍යාපාරයේ යම් විකෘතියක් ඇති කරන්න නම් රාජ්‍ය සේවයේ සහාය අවශ්‍යයි. අද රාජ්‍ය සේවයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. ඔවුන් ඡන්ද පෙට්ටිය රකින්නවා. ඔවුන් පෙට්ටියට වැටෙන හැම ඡන්දයක්ම ගණන් කරලා හරියට අපිට කියනවා. බය වෙන්න එපා. එහෙම නැත්නම් ඡන්දයක් මංකොල්ල කන්න පොලිසිය සහාය අවශ්‍යයි. පොලිසිය දැන් අහන්න එපා යුනිෆෝම් එකෙන් ඉන්නේ. නැති වෙලාවක අහන්න කාටද කියලා. මාලිමාව. අපිට තේරෙනවනේ දැන් මේ ඡන්ද ව්‍යාපාරේ අපිට ආරක්ෂාව දෙන්න එතුමාගේ වගකීම. එතුමාගේ රාජකාරිය කැටිට අපිට ආරක්ෂාව දෙනවා. මේ බැරියර් දානවා, දුර කියනවා, හතර වටේ ඉන්නවා නේද රාජකාරිය. හැබැයි එතුමලා රාජකාරිය කරන විදියට අපිට පේනවා රාජකාරිය නිසාම නෙවෙයි ආරක්ෂාව දෙන්නේ බොක්කෙන්. හරිද? අපිට ඒක තේරෙනවා. හරිද? ඒ නිසා මොකද කරන්නේ? පොලිසිය රාජ්‍ය සේවය නැතුව ඔය වැඩ කරන්න බෑ. ඒ නිසා ඡන්ද පෙට්ටියට වැටෙන හැම ඡන්දයක්ම පොලිසිය ආරක්ෂා කරනවා. රාජ්‍ය නිලධාරියා ගණන් කරලා ප්‍රතිඵලය කියනවා 21 වෙනිදරයට. ඒකට බය වෙන්න එපා. දැන් ඔය මතයක් හදනවා මොනවද නේද? ඒවා කරන්න බෑ. හැබැයි අන්නේ පෙට්ටියට වැටෙන ඡන්ද ප්‍රමාණය තමන්ගේ ගමේ ඡන්ද පෙට්ටියේ
වැඩිම චන්ද ප්‍රමාණය බවට පත් කරගන්න ඕන. ඕකනේ වැඩි. අපිට කතා කරන්න පුළුවන්. අපිට සැලසුම් හදන්න පුළුවන්. ඇවිල්ලා කියන්න පුළුවන්. හැබැයි ගමේ චන්ද පෙට්ටියේ වැඩිම චන්ද ප්‍රමාණය පුරවන වැඩේ තියෙන්නේ ගමේ ඉන්න ඕගොල්ලන්ට. හරිද? ඒස ඕගොල්ලෝ මේ දින කීපය අත්තරින්න එපා. යාළුවන්ට කතා කරන්න, ඥාතීන්ට කතා කරන්න, හිතවතුන්ට කතා කරන්න අත්තරින්න එපා. සැප්තැම්බර් මාසෙ 21 වෙනිදාට තමුන්නාන්සලා ගමේ චන්ද පෙට්ටියේ වැඩිම චන්ද ප්‍රමාණය මාලිමාවට කතරගාලා පුරවන්න. ඒ වෙනුවෙන් එකතු වෙන්න පෙරට එන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි සූති ජය වේවා ප්‍රාර්ථනා කරමි. You're watching the Life Traveler Channel.